සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ලාංකීය ප්‍රේක්ෂක සමට. IPL තරඟාවලියට අදාළ තවත් උණුසුම් තරඟයක් ඊයේ දිනේදී නිමවටපත් වුණා. ඒ දිල්ලි කැපිටල්ස් සහ චෙන්නයි යන කණ්ඩායම් අතර කාසිය වාසිය දිනු DC කණ්ඩායම තීරණය කළේ ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට. ඒ අනුව ඔවුන් කඩුලු පහක් පමණක් දැවි ලකුණු 191ක් රැස් කළා. කෙසේ නමුත් CSK කණ්ඩායමට මේ ඉලක්කය පසු කිරීමට හැකියාවක් ලැබුණ නැහැ. ඔවුන්ට ලබා ගැනීමට හැකි වුණේ කඩුලු 6කට ලකුණු 171ක් පමණයි. තරඟයේ පරාදුනත් ඊටා විශිෂ්ට පන්දු යැවීමක සහ පන්දු රැකීමක නිරතවීමට ශ්‍රීලංකා යෝන් ක්‍රීඩක මතීෂ පතිරණ සමත් වුණා. මේ තරඟය තුළ ඔහු ගැන වැඩිපුරම කතාබහට ලක්ුණේ ඔහු ලබාගත් කඩලු නිසා නෙමේ, ඔහු ලබාගත් අති දුර්ලභ උඩ පන්දුව නිසා. CSK කණ්ඩායමට හිසරදයක් වූ සිටි ඩේවිඩ් වෝනගේ උඩපන්දුව මාතීෂ විසින් රැකගත්තේ උඩුගුණේ පාවෙමින්. ඒ බලා සිටින්නන් පිටිය මැද සිටින්නන් විතරක් නෙමේ, විස්තර විචාරකයින්ව පවා අසුන් වලින් නැගිට්ටවපු උඩපන්දු රැකීමක් වුණා. ඉතින් ඔහුගේ මේ පන්දු රැකීම ගැන තරගයෙන් පසුව CSK හිටපු නායක MS ධෝනි පවා ඔහුට ප්‍රශංසා කර තිබුණා. ඔහු පැවසුවේ මෙවැන්නක්. "ඔව්, ඒ ඉතා විශිෂ්ට පන්දු රැකීමක්. මාතීෂ ඉතා හොඳින් පන්දු යවනවා. ඔහු ඉතා විශිෂ්ට ක්‍රීඩකයෙක්. අපිත් සමග ඔහුට හොඳ ගමනක් තිබෙනවා." මෙවන් අදහසක් තමයි ඔහු දක්වා තිබුණේ. ඒ වගේම යෝකර් පන්දු දෙකක් යොමු කරමින් ඉතා විශිෂ්ට කඩලු දෙකක්ද ඔහු දවා ගැනීමට සමත් වුණා. ඊයේ දිනේදී ඔහු යොමු කරපු පන්දු වාර 4 තුල ලකුණු 31කට කඩලු 3ක් දවා ගැනීමට සමත් වුණා. ඔහුගේ මේ විශිෂ්ටත්වය ගැන ප්‍රවීණ විස්තර විචාරක ඊයන් බිෂොප් පවසා තිබුණේ මෙවැන්නක්. "ක්‍රිකට් විස්තර විචාරයේදී මම නිතර අසුනේ නැගිටින්නේ නැහැ. නමුත් මාතීෂ විසින් මිචෙල් මාෂා ස්ටබ්ස් දවා ගැනීමට යවූ ඒ යෝකර් පන්දු දෙක ඉහළ ගණයේ සහ ඉතා දර්ශනීය පන්දු දෙකක් වුණා. ඒ වගේම ඉන්දිය සුපිරි ක්‍රීඩක ඉර්ෆාන් පතන් පවා මාතීෂ ගැන පුදුමේ නදහස් දක්වා තිබුණා. ඒ වගේම ඉන්දිය ප්‍රවීණ විස්තර විචාරක හර්ෂා බෝග්ලේ පැවසුවේ මෙවැන්නක්. මාතීෂ පතිරණ අමතක නොවන අවස්ථා දෙකක් ඉතිහාසයට එක් කළා. මිචෙල් මාෂෝ දවා ගැනීමට මාතීෂ යැවුවේ පන්දුව ලසිත් මාලින්ගට ආඩම්බරයක් ගෙන දෙන පන්දුවක්. මෙවන් අදහසක් තමයි ඔහු දක්වා තිබුණේ. ඒ වගේම මාතීෂ පතිරණ මේ වෙනකොට ඉන්දියාව තුළ අතිශය ජනප්‍රිය පුද්ගලෙක්, විශේෂයෙන් තරුණියන් අතර. තරගයෙන් පසුව තොරතුරු විමසන විට බොහෝ තරුණියන්ගේ ක්‍රෂක බවට පත් වී තිබුණේ මාතීෂ පතිරණයි. ඒ වගේම මෝඩ බංගලි පෝස්ට් වලට මාතීෂට ආදරය කරන ඉන්දිය ප්‍රේක්ෂකයන් ලුණුවැඹුල් ඇතිවම කියා දී තිබුණා. මාතීෂ මෙලෙස දක්ෂතා අතර සිටීම ශ්‍රී ලංකා කණ්ඩායමට විශාල වාසියක්. නමුත් ඔහු දැනගත යුතුයි රට අංක එක බව, ලෝක කුසලානේ අතලඟ බවත් ඔහු අමතක නොකළ යුතුයි. ආබාධ නොවි ප්‍රවේශමෙන් ක්‍රීඩා කිරීම ඔහුගේ වගකීමක්. ඔබ මොකද මේ ගැන හිතන්නේ? මෙවර IPL වැඩිම කඩුල්ලාභියා කවුරු වෙයිද? ඔබේ වටිනා අදහස් පහලින් කමෙන්ට් කරන් යන්නත් අමතක කරන්න එපා. ඉතින් දවසින් දවස වෙනස් වෙන ක්‍රීඩා ලෝකයේ අලුත්ම ක්‍රිකට් තොරතුරු සමග නැවත හමු වෙන බලාපොරොත්තු වෙන දැනට ගිහින් එන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්. මම දනු සජීවන.